ప్రేమ కందులిము మా హిత తెంకిరువే ఆదరే రహస్ కియని మత ములు లోకే జయ గన్న ఓనే ఓబ హేవ నల్ల వీన్న ఓనే कुमारी गुणवंश की मिनिया मंग होया गंडो मम
මම පුළුවන් තරම් උත්සාහ කරු අපේ ගෑණිකෙන් දැනගන්න හරියන්නේ නැහැ මහත්තයා කොමාරිකෙන් දැනගන්න ඕන ඒ මහත්තයා මොකද ප්‍රශ්නේ හැමදාම ගුණවංශ කියන මිනිහා හේනවද නැහැ මහත්තයා අඩු ගානේ එන වෙලාවවත් කියන්න බෑ එහෙමද හොඳයි මම බලා ගන්නම්කෝ වියාරගේ තාත්තමට උදව් කරන්න ඕන මහත්තයා ඉල්ලන ඕනම උදව්වක් මං කරන්න හැබැයි වියාරගේ අම්මා මේ දේවල් දැනගන්න බෑ තේරුණාද මේ ගෑණි වගේ දේවල් කොහොමද දැනගන්නද මහත්තයා මේ කොහොම මහත්තයා කෙල්ල මේ එයා අම්මත් එක්ක පොඩි වැඩකට එළියට ගිහිල්ලා ඇත්තද උඹ කාලෙකින් දැක්කේ නෑ මහත්තයා කෙල්ල හරි මම මේ හිට අනිත්තට මේ එකකන් ඉන්නම් හොඳයි මහත්තයා මම ජීවිත කාල ගන්දි කරා මාගේ හදවත මෙව්ව කරා මුළු ලෝකේ ජනතාවට මා මෙව් කළා තමයි බලපත් බැඳි යන්න බහ මත් ඇවිල්ලා හා මගේ අම්මි වගේ ඇහුන්නෑ වගේ ඉන්නවා හැම වැරද්දක්ම කරලා බාම්මි උනාන මංගව මරාගෙන මැරුණා බලයන් කිව්වේ ආක බලන කියන්න කියන්න अले अम्मी मम्मी दम्मी वाट मम्मी बेल अरे दम्मी मगे सुधु अम्मी मगे अल्लू को दम्मी अरे अम्मी ने कहा अम्मी ने कहा अब यहीं को तक करो मैं आते हैं तराह में तराई तराह में तराई तराह में तराई तराह में ओह मत तराई पाउल नहीं थे मगे अम्मी तो केला किया था मगे मुंड जा पला की ना पला याद क्यों है अभी दिन ना के प्रेम में वो कर रहा पला याद मगे अम्मी के मगे सांबा जो कम है इन आज कल लड़ा मा दें डाले ना में दें डा में चले करियो आप वो मेरे पास ना आओ பம்பளோ இதுல நரன்னே ஆயோ லா லா வாளே வாளே வாளா லா வாடு தேரலாலே அவி ஆயோ வாடு கலால வாளே ஆயோ මට හරියට මිනිහා ඉන්න තැන දැනගන්න ඕන. මේ මහත්තයෝ දන්න ටික තමයි කිව්වේ. දානිකක මත්තයට මොන පුරුවක් කියනවද පිට කෙනෙක් ගැ? කොහොමව ටික ටික කොනිටලා දැන් මගේ මුළු ඇඟම පවුරු ගාලා තියෙන්නේ. දැන් ওই මිනිහා මොනවද මහත්තයට කරේ කියන්නකෝ. මේ මිනිහා මොනවද නොකලේ? තාමත් කරනවා. අම්මා මේ දේවල් කිව්වේ නැත්තම් මේක අම්මට වගේම විහාරටත් මේව බලපාන්න පුළුවන්. ඒක නිසා මට දැන්වත් කියන්න දන්න දේවල්. මහත්තයෝ මං මේ මිනිහයව ඒ කාලේ හිටන් දන්නවා. මම මේ කියන්නේ අවුරුදු දෙකකට තුනකට කලින් නෙමෙයි අවුරුදු 15කට කලින්. දැන් ඉතින් මේ මිනිහව ඉඳලා හිටලා ඇවිල්ලා යන්න වෙනවා එච්චරයි. හරි මං ඒ හැමදේම දන්නවා. ඒ දන්න දේවල් තමයි මහත්තයෝ කිව්වේ. එතනින් එහාට වෙන දෙයක් දන්නේ නැහැ ඉතින්. මම වැඩන්නේ මම කෙල්ලට කොහොමද ඒක නේතුව ගේත් එක පාළුවේ. केल्लो मता करा किया महत्व
මට මේ විස්තර බොහොම ඉක්මනට දැනගන්න ඕන. මිස්ටර් අවශ්‍ය විස්තර ටික ඔක්කොම පුළුවන් තරම් ඉක්මනට ලැබේ. හැබැයි මේ ගැන කාටවත් දැනගන්න තියන්න එපා. එහෙම වෙන්නේ නැහැ මිස්. මම මේ සල්ලි වලින් කරන බත් ඇටයක් පාස මට විස වෙනවා එහෙම වුණොත්. කවදාවත් අතේ මිතක් නෑ. ඒ වගේම මම කෝල් කරනකම් මට කෝල් කරන්න එපා. මොකක් හරි තොරතුරක් ලැබුණොත් මට SMS එකක් කරන්න. ඊට පස්සේ මම කෝල් කරන්න. හරි. අනිවාර්යෙන්ම. හදිසියේවත් මම කෝල් එකක් ගත්තොත් බොහොම ඉක්මනට ඒකට ආන්සර් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම. මම ගිහින්ලන්නම් ඉස්සෙල්ලා. කොහොමද මම මේ දේවල් හරියටම හොයාගන්නේ? කවුද මේ ගුණවංශ? එක්කෙනෙක්ද දෙන්නෙක්ද? කවුද? නෑ ඒක එහෙම වෙන්න බෑ. කන්නකො ගරු. ආ කන්නකො. මන් දන්නවා ලේනා මාළුවව ඇමට ගෙන්න ගන්න විදිය. පුනන්සයා මට දැනගන්න ඕනේ මෙච්චරයි. මගේ පොට්ටකට ඇවිල්ලා මගේ උන්ට ඇටැක් කරලා මානවඩුගේ ගෑණිව උස්සංගියේ කවුද කියලා. මට නම් හිතෙන්නේ ගුණවංශයා මේක මේ මානවඩුගේම ප්ලෑන් එකක්. නෑ නෑ. මිනිහගේ වෙන්න බෑ. මොකද මේ වෙනකොට මිනිහා නිකන් පිස්සෙක් වගේ උගේ ගෑණිව හොයනවා. ඒක මම දන්නවා. ගුණවංශයා දන්නවනේ අර ගුණවංශයට අභියෝග කරපු අයෝධ්‍යකාරයව. ආ කාලයක් අර මාව ෆලෝ කරපු කොල්ල නේද ඔය? ගුණවංශය දන්නවද? මිනිහාගේ ගෑණිවත් කවුදෝ කිඩ්නැප් කළා. මේ ඔක්කොම ටික එහෙමනම් එක ටීම් එකක වැඩක් වගේ නේද? හිතන්නේ මේ ගේම් දෙකම මුන් දෙගොල්ලෝ එකතු වෙලා ප්ලෑන් කරපු එක. මේ කතාව වෙන පැත්තකට යවන්න. උන් හිතාගෙන ඉන්නවා ඇති මේ ගුණවංශ කියන්නේ නිකන් ආතප් පාතන් නැති එකෙක් කියලා. කාරියන්නේ එහෙම හිතාගත්තදෙන් කෝ. ලේනා ඔබ මට එක උදව්වක් කරන්න ඕනේ. ඔබ මේ විස්තරේ ඔක්කොම හොයාගන්න ඕනේ. හැබැයි උන් උඹ දන්නවා. මොකද උඹ ඉස්සර සර්විස් එක දුන්නේ උන්ට. ඒකින්ද ඔය ෆේස් එක උන් හොඳට අඳුරනවා. පරිස්සමෙන්. හරි හරි හරි. ගුණවංශය කිසි දෙයකට බය වෙන්න එපා. මම වැඩේ කරන්න. උන් හදන්නේ හොඳට තිබිච්ච වතුර ටික බොර කරලා බොරදියේ මාළු බාන්න. හැබැයි ඇම තියෙන්නේ මන් ළඟ. බලමු ඒ ඇමට ගහන මාළුව මොකක්ද කියලා. ඒ ඔක්කොම අපි ළඟ.
කොපුතා විහාර 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 ගෙදර ඉන්නවද අයියා මෙහෙම අහන්නේ මං අහන දෙයට උත්තර දෙන්න පුතා විහාරව කවුරු හරි ඇවිත් අරගෙන ගිහිල්ලා ඒ කියන්නේ ඔයා දන්නව ඇයි විහාරගෙන් මට කෝල් එකක් ආවා විහාරගේ ෆෝන් එක ගෙදරනේ ඔව් වෙන නම්බෙකකින් කතා කරේ ඔයාට ගත්ත කිව්වා ඔයාගේ නම්බෙක බිසි කියලා කිව්වා අපෝ ඒ නම්බෙකට ගන්න එපා කියලා කිව්වා මානවලගේ වයිෆුත් ඒ ඉන්න තැන ඉන්නවා කියලා කියන්න කිව්වා ඉන්න තැනක් කිව්වනේ නෑ ඉන්න තැන යට හිතා ගන්න බෑ කියලා කිව්වා එනම් නම්බර් එක ඔව් නම්බෙක මං ගාව තියෙනවා සංජීව සර් මේ උන් හොරෙන් කෝල් ගන්නවා දැක්කොත් එහෙම තමසෙ දැක්කේ නැති විදිහට ඉන්න ඕනේ තේරුණාද හැබැයි නිතරම ගුණවංශයගේ නම සදාන් කරන්න ඕනේ මම හැමෝටම හැමදේම කියලායි තියෙන්නේ සර් අන්නාර අන්නාර දැන් වතුර නැටගෙනවා අපිට තියෙන කකුල අල්ලලා දාන්න විතරයි මානවරු පිස්සු බල්ලෙක් වගේ එහෙ දුවනවා මෙහෙ දුවනවා සර් දුවන්න කියනවා දුවන්න කියනවා උන් ඔක්කොටම එක වටේ දුවන්න කියනවා මට තියෙන්නේ පැත්තකින් නම් අප්පුඩි ගහන්න විතරයි අයොත් මහත්යත් ඉතින් තාම පුංචි ගානේ මියා තාම දන්නේ මේ වර්තමාන කවුද හරි හරි හැබැයි කිසි කෙනෙකුට අපේ උලංගක්වත් වදින්න ඉඩ තියන්න එපා තේරුණාද සර් බය වෙන්න එපා සර් හරි හැබැයි ගුණවංශයාට පුතුම ඉවත් තියෙන්නේ කැලෑ මල්ලෙකුට වඩා ඉවත් තියෙනවා සංජීව කැලෑ මල්ලෙකුට වඩා ගයන් ඔයා කියන එක හරි මට හිතෙනවා මේක පිටිපස්සේ වරසමාන්නේ ඉන්නවයි කියලා ගුණවංශ මහත්තයාට එහෙම හිතනවා නම් ඒක වරදින්න විදිහක් නැහැ බලමුකෝ හැබැයි අපි නිකම් අත දාලා අත පුච්ච ගන්න හොඳ නැහැ උන්ගේ අඬුවෙන්ම තමයි අපි උන් අල්ල ගන්න ඕනේ. හැබැයි තියෙන ප්‍රශ්නේ කොහමද උන්ගේ අඬුව හොයාගන්නේ කියලා. බෑඩ්මන් සපෝට් එකක් දෙන්න ඕනේ ඒකට. හරි ගුණ සම්පත්. Thank you. හරි මේ මනළු අප්පා කොහෙද ඉන්නේ? මම ඉදර ඉන්නේ. මොකද මේ රහසිමයි කතා කරන්නේ කොහෙද ඉන්නේ? ඉන්න තැන හිතා ගන්න බෑ. මේ ගුණවංශයෙන් මං අල්ලන් ආවා. මොනවා? ඔව් ඔව් මේ කරන දෙයක් මන්ටම කරන්න වෙයි. මම දැන් ඔය ඉන්න තැන මගේ නෝනාත් ඉන්නවද? නෝනා නම් බේන්න නෑ මේ කිසි කෙනෙක් බේන්න නෑ. මේ ඔය මොන වගේ තැනක්ද කියලා හිතා ගන්න බෑද? මේ හිතා ගන්න බෑ. ඇස් බදලාගෙන ගිනාවි. ඒකයි. ඔව් දැන් ඔක ගියද්ද අනලු මේ කවුද මේ පැත්තට එනවා මං තියන්න හරි සර් හොඳ නළු වෙන්නේ බලාගෙන ගියාම හරි උන් දැන් මාව කීයට වස් එක කරන්නේ කීර ගුණා වර්ෂමාන මහත්තයා ඒ වුණාට මම තමුම සැක කරනවා අන්න ඒක මතක තියාගන්න ගෑනි හරි හරි මම දන්නේ කොහොමද? මම දන්නේ මාව කේන්ති ගස්සන්න. චල.
මගේ දැනගන්න හදනවා. සංජය අපි මේ කොහෙද ඉන්නේ බං? හිතා ගන්න බෑ සර් කොහෙද කියලා. අපි මෙතන පැන ගන්න ඕනේ. නැත්තම් අපි බ්ලැන්ස් ඔක්කොම යරයි. මොකද මේ? ඇයි ඔය කතා කරන්නේ? ඇයි මේ?